ස්වර්ග රාජ්‍ය මෙසේ උපමා කළ හැකිය. තෙල් පහන් රැගෙන මනාලයා පෙර මගට යුවතියෝ දස දෙනෙක් ගියෝය. ඔවුන් අතර පස් දෙනෙක් නුවණ නැති අයය. නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමග තෙල් ගෙන ගියේ නැත. එහෙත් නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමග බඳුන්හි තෙල්ද ගෙන ගියහ. මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලන්ම නිදිබරව නිදාගත්හ. මධ්‍යම රාත්‍රියේදී අන්න මනාලයා ඔහු පෙර මගට යන්නැයි හඬක් විය. එවිට ඒ සියලු යුවතියන් නැගිට සිය පහන්වල තිර සකස් කළහ. එකල නුවණ නැති අය අපේ පහන් නිවිගෙන යයි, ඔබගේ තෙල් වලින් අපට ටිකක් දෙන්නැයි නුවණ ඇති අයට කීහ. එහෙත් නුවණ ඇති අය එසේ කළ නොහැක. අප දෙගොල්ලන්ටම සෑහෙන තරම් තෙල් මෙහි නැත. එබැවින් වෙළඳුන් වෙත ගොස් ඔබම තෙල් මිලදී ගන්නැයි පිළිතුරු දුන්හ. ඔවුන් ගිය පසු මනාලයා ආවේය. සූදානංව සිටි පස් දෙනා ඔහු සමග මංගලෝසවයට ගියහ. ඔවුන් ඇතුල් වූ විට දොර වසන ලදී. පසුව අනෙක් යුවතියන් අවුත් ස්වාමිනී ස්වාමිනී අපට දොර හැරිය මැනවයි කීහ. එහෙත් මනාලයා පිළිතුරු දෙමින් මම ඔබ කිසිසේත් නොහඳුනමි කීහ. එබැවින් දවසවත් පැයවත් ඔබ නොදන්නා බැවින් අවදිව ඉන්නැයි ස්වාමින් වහන්සේ වදාළ සේක. අප සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංශිය නම් මෙසේය. ක්‍රිස්තුනි වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂක වාක්‍ය මගින් අපගේ පව් මැකේවා. මොහොතකට අපි වාඩි වෙමු. එබැවින් දවසවත් පැයවත් ඔබ නොදන්නා නිසා අවදිව ඉන්නයි ස්වාමින් වහන්සේ වදාළ සේක. ස්වාමින් වහන්සේ තුළ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මා දයාබරදුවා දරුවනි, සුදෝ සභා මාතාව මලවුන් සිහි කිරීමට අපිට මාසයක් වගේ දිගු කාලයක් ලබා දෙමින් මලව් ආත්ම වෙනුවෙන් යාඥා කරනවා වගේම දීව පූජාවන් මේ කාලේ ඔබට ඔප්පු කිරීමට නොහැකි වුණත් ඔබගේ නිවෙස්වල ඔබ කරන යහපත් වූ ක්‍රියාවන් තුළින් ඔවුන්ගේ ආත්මය ස්වර්ග රාජ්‍යයට දිනා දීම සඳහා ඔබට කළ හැකි සෑම සියලු යහපත් දෙයක් කිරීමට ස්වාමින් වහන්සේ ඔබව මාව කැඳවන මේ වරප්‍රසාදීය මාසය තුළ අපගේ ජීවිතය පිළිබඳවත් අපගේ ජීවිත අවසානය පිළිබඳවත් අපි කොහොමද අපගේ මරණයට සූදානම් විය යුත්තේ කියලා අද දවසේ දේව වන්දනාව තුළින් ස්වාමින් වහන්සේ අපට මතක් කර දෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මරණය පිළිබඳව මෙනෙහි කරන්න ඉතාමත්ම යෝග්‍ය කාල පරිච්ඡේදයක් තුලයි ඔබ මම ජීවත් වන්නේ. අපිට හරියට කියන්න පුළුවන් මරණ වරෙන්තුව ලියලා අපේ අතට දීලා තියෙන කාලයකයි අපි ජීවත් වෙන්නේ. වීසා වැදිලායි තියෙන්නේ, ටිකට් එක එන්න විතරයි දැන් තියෙන්නේ.
අපි මොනවද මේින් අදහස් කරන්නේ? මරණය අපේ දොරකොඩ ළඟටම දැන් ඇවිල්ලා අවසානයි. මේ පවතින කොරෝනා වසංගතය තුළ ඊයේ දවසේදීත් 4 දෙනෙක් මරණයට පත් වුණා. මරණයට පත් වූවන් ගෙදරම රෝග ලක්ෂණයක් නැතිව මරණයට පත් වූවන්. එය බාල මහලු වැඩිහිටි කියලා වයස් භේදයකින් තොරව, පන්ති භේදයකින් තොරව, ආගම් භේදයකින් තොරව, වර්ණ භේදයකින් තොරව අද අප හැම කෙනෙක් වෙතටම ඉතාමත්ම සමීපව ලන්ව පැමිණෙන කාලයකයි අපි ජීවත් වෙන්නේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, රෝගයට බෙහෙතක් තියා රෝගය කොහෙන්ද ආවේ, කොහොමද ආවේ කියලා නොදන්න කාලයක, මරණය අපව සොයාගෙන යන කාලයක, සිප වැළඳ ගැනීමකින් තොරව, අවසන් ගෞරව දැක්වීමකින් තොරව, අඩුම තරමින් මිනි පෙට්ටියක වැළලෙන්න කාලයක් නැතිව, රෙදි කෑල්ලක ඔතලා ගිහිල්ලා මහා විශාල සමූහ මිනි වලවල් හදලා ඒ වලවල් වල මිනිස්සු වැළලෙන කාලයක් තුලයි ස්වාමින් වහන්සේ සුදෝ සභහ මාතාව මේ වරප්‍රසාදීය කාලය ඔබට මට උදා කරලා තිබෙන්නේ අපි පිළිබඳව අවදියෙන් යුතුව ජීවත් වෙන්න. අපි මොහොතක් ගමන් කරමු අද දවසේ දෙවන දේව ප්‍රකාශනය වෙතට. සුදෝ පාලුතුමා තෙසලෝනික සංගේත යවන උන්වහන්සේගේ පළමු හසුන තුළ තෙසලෝනික වරුන්ට උන්වහන්සේ මතක් කර දෙනවා, එබැවින් සහෝදර වරුනි, මතු බලාපොරොත්තුවක් නැති අයමෙන් ඔබ ශෝක නොවන පිණිස මියගිය ඔවුන් ගැන ඔබ නොදැන සිටීම කිසිසේත් අපගේ කැමැත්ත නොවේ. ජේසුස් ස්වාමීන් වහන්සේ නැසී උත්ථානුසේකැයි අපි අදහමු. එසේම ජේසුස් ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරමින් පරලෝ සැපත් වූ අය ඔවුන් වහන්සේ සමග නැවත නැකිටින සේකැයි අපි අදහමු. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, කිතුනු විශ්වාසය, කිතුනු ඇදහිල්ල ඔබට මට උගන්වන්නේ මරණය පිළිබඳව ඉතාමත්ම ලස්සන සුබවාදී ඉගැන්වීමක්. ප්‍රේමවන්ත සහෝදරවරුනි, සැබවින්ම ඔබ මම මේ ලෝකයේ තුල ගෙවන ජීවිතය තමයි දුෂ්කරම ජීවිතය. ඔබ කල්පනා කර බලන්න, පවුලක් විදියට ඔබ කොච්චරනම් ජීවිතය තුල වෙහෙස මහන්සි වෙනවද අභියෝග ජීවිතයේ ජය ගැනීමට, එදා වේල සවිකර ගැනීමට ඔබට කොච්චර අමාරුද? ජීවිතයේ ඉහළ අරමුණු වලට යාමට නෙවෙයි, එදිනෙදා දවස පුරා මුහුණ දෙන පුංචි සිද්ධීන් එක්ක අපිට අපිව ජීවත් කරවන එක අමාරු වෙලා තිබෙනවා. ජීවිත ගමන ඉදිරියට යන එක ලේසි නැහැ. එනිසා අපිට කියන්න පුළුවන් මේ ලෝකය තුල අපි ගත කරන ජීවිතය තමයි දුෂ්කරම ජීවිතය. කෙනෙක්ට හැඟෙන්න පුළුවන් හොඳට කාලා බීලා මේ ලෝකයේ තුල තිබෙන දේවල් භුක්ති විඳලා අනිත් අයට අයිති දේවල් පවා කඩා වඩාගෙන ඒවා මගේ කරගෙන ජීවත් වීම තමයි ජීවිතය කියලා නැහැ. ස්වාමින් වහන්සේ පොරොන්දුවක් දෙනවා, ඔබ මම මෙලව ගත කරන ජීවිතයට වඩා ලස්සන ජීවිතයක් ස්වාමින් වහන්සේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් ස්වර්ග රාජ්‍යයේ සූදානම් කර තිබෙන බව.
උන්වහන්සේ තවදුරටත් පාලුතුමා විස්තර කරමින් කියනවා. මන්ද ස්වාමින් වහන්සේගේ අනදීමේ ශබ්දයද, අග්‍රදේව දූතයන්ගේ හඬද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදේද ඇතිව ඔවුන් වහන්සේ ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් පරලෝ සැපත් වූ අය පළමු කොට නැගිටින්නේය. එවිට ජීවතුන් අතර සිටින අපි ඔවුන් සමග සමිධානන් වහන්සේ හමුවන පිණිස වලාකුළු වලින් අහසට ඔසවාගනු ලබන්නෙමු. එබැවින් අපි නිතරම සමිධානන් වහන්සේ සමග සිටින්නෙමු. අපට උරුම වන ජීවිතය වලාකුළු වලින් එහා ගෙන යන ජීවිතයක්. පුරාණ කිවිසුම තුල තිබුණා සියොන් කන්දෙන් තමයි ගැලවීම පැමිණෙන්නේ කියලා. විනාව කිවිසුම තුල කියනවා අපි නව ජෙරුසලමකට බලාපොරොත්තුවෙන් ගමන් කරනවා කියලා. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ ලෝකයේ තුල දෛනිකව දුක් විඳ විඳ ඉඳීමද වඩා වැදගත් වෙන්නේ අපට පුරොන්දු වුණු ඒ ස්වර්ගීක ජීවිතයට ගමන් කිරීමට සූදානම් වීමද වඩා වැදගත් වෙන්නේ. දෙවියන් වහන්සේ අපේ කඳුළු පිස දමලා වැඩ කිරීම වලින් තොරව, වෙහෙස මහන්සි වීම වලින් තොරව සදාතනික විවේකයකට අපි ස්වාමින් වහන්සේත් එක්ක අලු ජීවිතයකට අපේ මරණයත් එක්ක අපි ඇතුල් වෙනවා. එම නිසා සුදෝ සුපුවත තුළ ස්වාමීන් වහන්සේ කියනවා මම ඔබට ජීවිතය දෙන්න සූදානම් කරලයි තිබෙන්නේ. ඒ ජීවිතයට මම ඔබව ගෙන යන්නයි සූදානම් කරලා තිබෙන්නේ. එබැවින් ඒ දවසවත් ඒ පැයවත් ඔබ නොදන්න නිසා අවදිව ඉන්න. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරුවනි, අපි සාමාන්‍යයෙන් ලෝකයේ දේවල් වලට ගොඩක් අවදි. ලෝකයේ තුල මොනවද වෙන්නේ, අල්ලපු ගෙදර මොනවද වෙන්නේ, අපට විරුද්ධවාදීකම් කරන අයගේ ජීවිතවල ඒ විනාශය කොහොමද සිද්ධ වෙන්නේ, දේශපාලන ලෝකයේ තුල අපි ආශා කරන පක්ෂය තුල, ඒ පක්ෂයේ නායකයන් තුළ, ඒ නායකයෝ රටේ කරන දේවල් පිළිබඳව අපි ගොඩක් වෙලාවට අවදි. මේ දවස්වල ලෝක බලවතා තෝරන ඡන්දේ තිබෙනවා. මිනිස්සු කතා කරනවා කවුද ඊළඟ ජනාධිපති ඇමරිකාවේ වෙන්නේ. ගොඩක් අවදි. ඒ පිළිබඳව කරුණු හොයනවා. මේ පවතින වසංගතය තුළ අද දවසේ රෝගීන් කොච්චර වැඩි වෙලාද, ඒ රෝගීන් ඇවිල්ලා තියෙන අපේ ප්‍රදේශවලින්ද, අද කී දෙනෙක් මැරුණද, අපි ලෝකයේ දේවල් ගැන ගොඩක් අවදි. අපි ලෝකයේ දේවල් පිළිබඳව ගොඩක් කතාබහ කරනවා. නමුත් අපේ ඇතුළාන්තය තුළ සිද්ධ වන දේ පිළිබඳව අපි කීයෙන් කී දෙනෙක් අවදිද? ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, දරුවනි, අවදියෙන් ජීවත් වීම කියලා කියන්නේ ස්වාමින් වහන්සේ තුළ නිදොස් හෘද සාක්ෂියකින් යුතුව ජීවත් වීම. ස්වාමින් වහන්සේ තුළ ඔබට මට තියෙන්න ඕන නිදොස් හෘද සාක්ෂිය. සුදෝ ෆෞස්තිනා මුනිතුමිය විතක කියනවා ඔබ අද රාත්‍රියේදී මරණයට පත් වෙන්නට පුළුවන්. ඔබ අද රාත්‍රියේදී මරණයට පත්වන්නේ නම් ඔබ නිදොස් හෘද සාක්ෂියකෙන් ස්වාමින් වහන්සේත් එක්ක ජීවත් වනු සඳහා වෛරයට ඔබ තුල ඉඩ නොදෙන්න කියලා. අපි කොච්චරනම් වෛරී හැඟීම් වලින් අපි ජීවත් වෙනවද? අපි කොතරම්නම් සමාව දෙන්න බැරිව, ආදරය කරන්න බැරිව, පිළිගන්න බැරිව, අනිත් අය හෙලා දකිමින්, අනිත් අය කොන් කරමින්, අනිත් අයගේ දියුණුවට අකුල් හෙලමින්, අනිත් අයව දාන්න පුළුවන් පල්හැම අඩියට දාලා,
මිනිස්සුන්ව මරලා කානු පල්ලට දාලා වතුර ටිකක් ගහලා ඇටකටු ටික ඒ කානුව දිගේ ගලාගෙන යන්න සලස්වනවා වගේ අපි කැමති මිනිසුන්ගේ ජීවිත විනාශ කරන ජීවිතයකින් අපගේ ජීවිත ගොඩනගා ගන්න. එය නොවේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, නිදොස් හෘද සාක්ෂියක් කියන්නේ. අප ප්‍රසාද ස්නාපනය ලබන දවසේදී පියතුමා හිස මතට වතුර වක් කරලා ඉනාලතුරුව කියනවා, ඔබ ක්‍රිස්තුන් වහන්සේ තුල දැන් නව මැවිල්ලක් බවට ඔබ පත්වනවා කියලා. ඒ පුංචි බිරිඳ මත සුදු වස්ත්‍රය තබලා කියනවා, ඔබ දැන් ක්‍රිස්තුන් වහන්සේව පැළඳ ගන්නහුය. මේ සුදු වස්ත්‍රයෙන් ඔබ අද ලබන ජීවිතය ස්වර්ග රාජ්‍යයේ මහිමේ කරහා ගෙන යන්න කියලා. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, කුඩා බිලින්දෙක් නිදොස් හෘද සාක්ෂියකින් ජීවත් වෙනවා වගේ ජීවිත අවසානයේ දක්වාම නිදොස් හෘද සාක්ෂියක් ඇතිව දෙවියන් වහන්සේට විශ්වාසවන්තව දෙවියන් වහන්සේට පක්ෂපාතීව උන්වහන්සේගේ පැමිණීමට අවදිව ජීවත් වීමටයි උන්වහන්සේ ඔබව මාව කැඳවන්නේ. අපි දන්නේ කවදා අපි මැරෙයිද, කොහොම මැරෙයිද, කොතන මැරෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. නමුත් ස්වාමින් වහන්සේත් එක්ක යහපත්ව ජීවත් වෙන්න, ස්වාමින් වහන්සේත් එක්ක ගැඹුරු සම්බන්ධකමකින් ජීවත් වෙන්න, අපි කොච්චර ලස්සනට ස්වාමින් වහන්සේත් එක්ක ජීවත් වෙනවද, ඒ අපි ලස්සනට ජීවත් වෙන ස්වභාවය තමයි අපි අනිත් අයට තිලින කර දෙන්නේ. අපි ජීවත් වෙන ඒ ලස්සන ජීවිතය අනිත් අයට තිලිනයක් කර දීලා එකමුතුකමින් බෙදා හදා ගනිමින් සමාදානයෙන් ආදරය කරමින් පිළිගනිමින් ඉවසමින් අනිත් අයව ගොඩනගන ජීවිතයක් තුළින් අපිට ජීවත් වෙන්න පුළුවන් වුණොතින් අපි ගත කරන මේ අවුරුදු 60-70 දේව වරප්‍රසාදයේ තිබුණතින් ගෙවන අවුරුදු 80ක් 90ක් වැනි ජීවිතය අපට ගෙවලා අපිට කොයි වෙලාවෙ මැරෙලා යන්න සිද්ධ වුණත් අපි ස්වාමින් වහන්සේගේ තුරුලට යන බව වලාකුළු වලින් එපිට ස්වාමින් වහන්සේ සූදානම් කර තිබෙන ඒ ලස්සන ස්ථානයට ඔවුන් වහන්සේ අපව ගෙන යන බව අපි අදහාගෙන ජීවත් වෙමු. එබැවින් දවසවත් පැයවත් ඔබ නොදන්නා නිසා අවදිව ඉන්නයි ස්වාමින් වහන්සේ වදාරන සේක. අමෙන්.